சத்தா சம்பன் பௌத்த பின்வத்துனி பின்வத்தி அணி அதமா விருது தாம் தேசனாவட்டு மாற்று காக்கிற கத்தே பதமான ஜாத்துக்கு நமத்தி ஆதர்சமத் கதா வஸ்து ஏ காயனா கிரீமட்ட மத்தேன் பலமுவ துணுருவன் சரணயாமு சாரைய கெட்டிக்கிற கமி தும் சாரணைய வேந்தகின் முனிதுகே அமராச குணி வினி வித்தையான ஹேட்டி பெண்ணி தனிவம அப்பயான கமநிதி முனி மேத்து சிசில சதனி பண்ணா நறையாகே பாவ பெண்ணுவே சாது ஹம்சுவ சுங்கர பாவு கர கமு யன்னெட் அப்ப தேவுலோவ பின பாவ தேக்க கன தேசா தனமான பிபி துவனிசா பின தாத்தாய குணவாத்தாய பண்ணகாசனவா தனகாசா எங்கர அத்னு வந்தினேமு ஒக்கம பாவு துரலமு தவன் பாப்பிகனஹிதா நுவன் துளின் கெனகுதா சவன் துளட்ட மம கவன்னி நிவன் தக்கின பண கதா யனவா லோவ வினிவித குணதாசகே பண பத பண கிய நிமி குணவாத்லெஸ் ரபன் சுரால் ஹண்ட மேத பின்வத்துனி பின்வத்தியனி பதமானவக ஜாத்தக நமத்தி ஆதர்சமத் கதா வஸ்துவ ஸ்ரவணே கிரீமட்டு அப்பதன் சூதானம் வெமு புர பம்பதாத்ம ராஜ தருண தேவியாத்ம சமகி கரமின வசியாவ பாலனே வசன வராஜ சப்ப விந்திமி நிறிந்துட்ட ராசின் தேவிய குமரேக்கும் வெத்த பெம் கலே நிறிந்தும் அட்டமிவன் ராச ஏக்கும் தினயக்கு செலவுனிய புரவரி பம்பதத் தருண ரகத்துமா தருண தேவிய சமக ராஜ சம்பத் ரட்டவசியாவ தேமின் செமின் பாலனே கலா மென்னமே தருண தேவிய ரகத்துமாட்ட ரகசின் வென குமாரே சமக பிரேம சம்பந்தத்தாவேக்கு பெட்டலூனா ரகத்துமாட்டமே செலவிலா தேவிய கெந்தவலா விஸ்தரஹான்டவுனா கப்படி ராக தேவிய அண்டா அண்டா ரகத்துமா இதிரியே விவுரான்ன பட்டங்கத்தா சாமினி ஒப ஹரவெனஹிமியேக் மாட்ட உவமனனத் பிரேமேனி மாகே சினேஹாச புதலா ஏத்தே ஒபவித் கேனிய பிரிய கருதேவால் துட்டு வெட்டதி வினாசம் வெத்தி பேனே ஒபவ பிலிகன்னட்ட ஏம தமாயி கேனுகத்தி பிலிகன்னட்ட பெரினாங் ஹிமியனி மாகே மேவதாங் ஒபாட்ட யாலியோபை திரியே தி மாமதி உரண்ணாங் மே விதியட் அனே சுவாமினி ஒபஹர் மா கிசிமக்கினி பதான்னினே ஒபை மகே இஷ்ட தேவதாவா ஒபட்ட மம் பணவகே ஆதரி பம்பதத் ரகத்துமா கியனவா பெஹ பிலிகண்ட பெஹ கெஹனிய பியகரு தேவல் தக்கம வினஸ் வெனவா ஏகை கெஹனு கத்திய ஹட்டி கொச்சர கீவத் ரகத்துமா பிலிகன்னத் நிசா தேவிய நவத நவத திவுரனவா
කිව්වට මා දිවුරනවා නම් දැම් සෙනෙහස පාලා මරණින් මතුමා උපදී දරුණු යකිනියක් වීලා රජතුමා ඇය පිළිගත්තා කාලය ටික ටික ගෙවේය රජදේවිට සැදී රෝගයක් මරණෙට පත්තුනේය හොඳයි ඔබ පිළිගන්නේ නැති නිසා මම මෙහෙම දිවුරන්නම් මං වරදක බැඳිලා නිවැරදි වෙන්න දිවුරනවා නම් මරණින් මතු මාස්වමු නැති යක්ෂණියක් වෙලා ඉපදින්න ඕන රජතුමා ඇයව පිළිගත්තා නැවත රජ සම්පත් විඳගෙන ඉන්නකොට රජදේවියට දරුණු අසනීපයක් වැළඳිලා මරණයට පත් වුණා වරදක් කර හිමියා ඉදිරියේ බොරුවට දිවුරුවේය අස්මුණක් ඇති යක්ෂණියක් ලෙස ඇය ඉපදුණේය වෙසමුණි රජු ළඟ ඉපදී කරනවා ඇය බැල මෙහෙවර දුකකිනි ඇය දිය අදිනවා ඒ වගේම ගෙනෙනවා දර ගුවනින් යන්නට වෙසමුණි රජුගෙන් ගත්තේ වරයක් සොරකම් අල්ලා ගන්නට ඉගෙන ගත්ත මන්තරයක් මරණයට පත්තුන රාජදේවිය වරදක් කළ ස්වාමියා ඉදිරියේ නිවැරදි වෙන්න බොරුවට දිවුරපු නිසා අස්වමු නැති යක්ෂණියක් වෙලා විසමුණ රජතුමා ළඟ උපත ලැබුවා මෑ වර්ෂ 7ක් විසමුණි මහරජතුමාට දර පැළුවා දිය ඇද්දා බැලමෙහෙවර කම් කළා ඒ කාලයේ තුලදී උඩින් ගමන් කරන්නට වරයක් ලබා ගත්තා සොරකම් අල්ලන්න විසමුණ රජතුමාගෙන් මන්තරයක් ඉගෙන ගත්තා වර්ෂ 7කට පසු ඇය විසමුණි මහරජතුමාගෙන් ඉල්ලීමක් කරනවා වර්ෂ 7ක් ඔබතුමාට කෙරුවානේ මම බැලමෙහෙවර මහවනයක තනියෙන් ඉන්නට මට දෙන්නකෝ අවසර විසමුණි මහරජතුමා ඇය ගැන එදා අනුකම්පා කර මහවනයක් බාර දෙනවා යක්ෂණියට ඔහු මනහර මෑ කියනවා මං වර්ෂ 7ක් බැලමෙහෙවර කළා මට තනියෙන් ජීවත් වෙන්න වනයක් බාර දෙන්න මෑ ගැන අනුකම්පා කළ විසමුණි මහරජතුමා අස්වමු නැති යක්ෂණියට මහා වනාන්තරයක් බාර දෙනවා නැගෙනහිරට තිස්ගා උවයි උතුරට ඇති තිස්ගා උවයි බස්නාහිරට තිස්ගා උවයි දකුණට ඇති තිස්ගා උවයි වනාන්තරේ විශාලකම ඔව් 120 ගා උවයි අස්වමුණ ඇති යකිනිට මෙවන් වනය පවරා දෙයි නැගෙනහිරට 30 ගව්වක් බස්නාහිරට 30 ගව්වක් දකුණට 30 ගව්වක් උතුරට 30 ගව්වක් වනාන්තරයේ විශාලකම 120 ගව්වයි යක්ෂණීට බාර දුන්නා විසමුණි මහරජතුමාට වැඳලා එතනින් පිට වුණ මේ යක්ෂණීය මහ වනයේට ඇවිත් බැලුවා ජීවත් වෙන්න ස්ථානයක් මේ වගේ තැනක් මුණ ගැහෙනවා මහවනන්තරය මැත්දේ විශාල ගල්ලිනක් ඇත්ති මහා දරුණු යකිනිය එය වසන්ත ඇය තෝරගත්ති වනේ මැදින් ඕන කෙනෙක් ආවෝතින් මරං කන්නි ඇය ගැන දන්නා කිසිවෙක් නෑනේ මේ වනයේ එන්නි මෑ ඇවිත් බැලුවා ජීවත් වෙන්න තැන කොහෙද සාල ගල්ලෙනයක් දැක්කා ගල්ලෙනේ තෝරගත්තා ජීවත් වීම සඳහා දැන් මේ යක්ෂණී ගැන දන්න කිසිම කෙනෙක් මේ වනාන්තරයෙන් ගමන් කරන්නේ නැහැ අන්න ඒ කාලෙදි පුදුම සිදුවීමක් සිදු වුණා
අලිංගු පුරේ වෙළඳ පිරිස ගල්වල බඩු පටවාගෙන මැලිකම් නැහැ වෙළඳ පිරිස වෙළඳාමට එදා පිට වුණ ගම්දනියම් ගම් පසු කර මහා වනය මැදින් එනවා දරුණු යක්ෂණී ඉන්න වනය වෙතට ළඟා වෙනවා කලිංගු පුරවරි තරුණ වෙළඳ කණ්ඩායමක් ගැල්වල බඩු පටවගෙන බරණැස් පුරවරේ බලා ගමන ආරම්භ කළා ගම්දනියම් ගම් වනාන්තර පසු කරගෙන අස්සමූ නැති යක්ෂණී ඉන්න වනාන්තරයේ මැදින් ගමන ආරම්භ කරනවා අන්නේදා අස්සමූ නැති යක්ෂණිය ගුවනින් යනවා මස්තිකක් සොයා ගැනීම සඳහා වෙළඳ පිරිස දැක්කා මහා දරුණු යක්ෂණියක් ගුවනින් ගමන් කරනවා යක්ෂණීව දැක්ක වෙළඳ පිරිස බය වුණා ඒ මේ අත දුවන්න පටන් ගත්තා එක ලක්ෂණ රූපත් තරුණ වෙළඳෙක් දුව ගන්න බැරුව සිහිය නැතුව ඇදගෙන වැටෙනවා අසුසමූණ ඇති යකිණිය තරුණ ළඟට ළඟා වෙන්නේ මස්ඩිංගක් අද අමු අමු එම කන්නට මට ලැබෙන්නේ එහෙම හිතලා තරුණ ළඟට ආ යකිණිය එවන්දිනේ තරුණගේ රූපය දකිමින් ඔහු ගැන බැන්දායසිනී නරකයි මේ තරුණව ඔව් අද දින මරං කන්න මං ඕනේ තරුණයාව ගල්ලෙනයට අරන් යන්න යක්ෂණී දැක්කා එක තරුණෙක් ඇදන් වැටුණා අද අමු අමුවේ කටට රහට මිනි මස්තිකක් කන අදහසින් යක්ෂණී තරුණයා ළඟට ආවත් තරුණයාගේ ලක්ෂණ රූපේ දැකලා ඔහු ගැන ආදරයක් ඇති වුණා මන් නරකයි මේ තරුණයව මරාගෙන කන් මොහු අරගෙන යන්න ඕන ගල්ලෙණේට තරුණයව දෑතට ඔසවගත් යක්ෂණි ඔහුව ගල්ලෙණේට අරන් ගින් ඔහුට දිය ටිකක් පොවලා සිහිය අරගෙන ඔහුගෙන් විස්තරයක් අහනවා මරං කන්න හිතාගෙනයි නුඹ අද දින අරන් එන්නේ උඹගේ රූපය ගැන මට ආදරය කීතෙන්නි මං එක්කල අඹු සැමියන් සමග ඉන්න නුඹ කැමතිද කැමතිද අකමැතිද කියලා දැන් මාහට පාදෙනවද මං නුඹව අරගෙන ආවේ මරං කන්න හිතාගෙන නමුත් උඹේ රූපය ගැන මට බැල්මක් ඇති වුණා නුඹ කැමතිද මාත් එක්ක විවාහ ජීවිතයේ ගත කරන්න එහෙම නැත්නම් මට ගොදුරක් දෙන්න මේ තරුණයා පනර තියෙන ආදරේ නිසා කියනවා මං කැමතියි ඔබ සමග යුග ජීවිතයේ ගත කරන්න එතෙන් පටන් මේ මිනිස් තරුණයා මහා දරුණු අස්වමූ නැති යක්ෂණී සමග ගල්ලෙණේ යුග ජීවිතය ආරම්භ කළා තරුණ හිමිය ගල්ලෙනයට දාලා ගල් දොර වසනවා සතුටු සිතින් මේ යක්ෂණි උදයෙන් මහවනයේ යනවා මස් ඩිංගක් සොයාගෙන යක්ෂණි අනුභව කරනවා රසබර පළවැල නෙලාගෙන ඇවිදින් තම හිමිට දෙනවා තරුණයාව ගල් ගුහාවට දාලා දොර වහනවා මේ කැලේ ගිහින් මස්තිකක් සොයාගෙන ආහාරයට ගන්නවා තරුණ ස්වාමියාට රසබර පළවැල්ලාගෙන ඇවිත් කන්න දෙනවා අනේ මේ තරුණයා හැමදාම ගල්ලෙණේ ඉඳන් අඬ අඬ දෙවියන්ට දුක කියනවා වනේ වසන වන දෙවියනි නැතුවද මගේ දුක පෙනෙන්නේ අනේ අපොයි යක්ෂණියක් එක්කල කොහොමද වසන්නේ දැනේ මගේ හිතට ඉතින් දුක කොහොමද ඉවසගන්නේ
වනේ වසන දෙවියනි යකිනියගෙන් මා මුදාලන්නි මේ තරුණය හැමදෑම දෙවියන්ට දුක කියනවා විලාප තියනවා අඬනවා මේ දුක දැක්කේ කවුද දෙදෙව්ලොවට අධිපති දේවතිසක් රජතුමා මේ තරුණයව යක්ෂණියගෙන් මුදා ගන්න ඕන සුදුස්සා කවුද එදා පෙරම්පුර නපමහා බෝස්තාන් වහන්සේ දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් දිනනවා බෝසත් පුතේ දැන් ඔබ යා යුතුයි මිනිස් ලොවට සක්‍රගෙතුමාගෙන් අවසරගෙන දිව්‍ය සම්පත් අත්හැරලා අර ගල්ලෙනේ ජීවත් වෙන තරුණයට දාවීමින් මිනිස් පුතෙක් වශයෙන් අස්සමූණදී යක්ෂණීගේ කුසේ ගැබ් ගත්තා සකඩ මාසය ලැබමින් පායන පුන් සඳක් ලෙසින් යස ගුණ ඇති බෝසත් පුතු බිහි උනි යකිණියගේ කුසින් පුතා දැක්ක මේ යක්ෂනි සන්තෝෂෙන් ඉපිල ගොසින් තම ආදර පුතාව රැකගත් තනි තම පණවිලසින් දසකඩ මාසයක් ලැබලා නීලම්බරේ පායන පුන් සඳහා සමානව බෝසත් පුතා යක්ෂණී කුසින් බිහි වුණා පුතා දැක්ක යක්ෂණී සන්තෝෂයෙන් ඉපිලි ගියා තරුණ පියතුමත් සන්තෝෂ වුණා දැම්මඩ තනියක් නෑ පාළුවක් නෑ පුතෙක් ඉන්නවා යක්ෂණී සෑමදාම ඇවිත් පුතාව සුරතල් කරනවා දරු නැලවිලි ගීත කියනවා ඉතාදරයෙන් පුතාව රැක බලාගත්තා. සෑමදාම උදෑසන පුතාවත් ස්වාමියත් ගල්ගුවාවට දාලා දොර වහලා මෑ යනවා වනාන්තරේ ගිහින් පළවල ටිකක් නෙලාගෙන ඇවිත් පුතාටයි ස්වාමියටයි දෙනවා. ඈ මස් ටිකක් සොයන් කනවා. දවස් සුමාන මාස වර්ෂ ගණන් ගෙවෙමින් පුතාට හත් අවුරුදු වයස වෙනකොට ඇතෙකුට සමාන සවිශක්තිය ලැබුණා. එක් දිනක් මේ හත් අවුරුදු පුතා පියතුමාගෙන් විස්තරයක් අහනවා. තාත්තේ මේ ඔබයි මමයි එක විදියකි මට පෙනෙන්නේ. තාත්තෙන් අපේ අම්මා නපුරු කෙනෙක් නෙමුණින් හැඟෙන්නේ. ඇත්තට එහි තිබෙන වෙනස කරුණාකර කියා දෙන්නේ. මහත් ගුණෙන් පියතුමා තම පුතා වෙතට පහද දුන්නේ. තාත්තේ ඔබයි මමයි එක වගේමයි. නමුත් අපේ අම්මා මහා දරුණු කෙනෙක්. ශරීරයේ පුරා ලෝම කූප. ඒ වගේම නියපොතු බොහොම උල් වෙලා. මහා දරුණු ඇස් දෙකක් තියෙනවා. මට නම් මහා බයක් දැනෙන්නේ. අනේ අසරණ පියතුමා හත් අවුරුදු පුතාට විස්තරයක් කියනවා පුතේ නුඹයි මමයි ඉතින් මනුස්සයන් බව හිතන්න නුඹේ අම්මා යක්ෂණියක් මිනිමස් කනවා නෙවෙන්න තාත්තේ යක්ෂණියක් සමගින් බෑ එක තැනක ඉන්න ඔබත් මමත් ගල්ලෙනයින් පැනලා යමුද හනික යන්න පුතේ උඹයි මමයි මිනිස්සයෝ නුඹේ මෞතුමිය මිනිමස් කන යක්ෂණියක් මං කලින්ග පුරවරේ වෙළඳම් කරපු වෙළඳේ දිනක් වෙළඳ කණ්ඩායමත් එක්ක යනකොට නුඹේ මෞතුමිය දැකලා මගේ හිතවත් වෙළඳ පිරිස පණ බේරම් දිව්වා මට දුව ගන්නට බැරුව සීය නැතුව ඇදන් වැටුණා දැන් මං අවුරුදු 8ක් තිස්සේ මේ ගල්ලෙණී දුක් විඳිනවා තාත්තේ යක්ෂයොත් එක්ක ජීවත් වෙන්න බෑ අපි අද ගල් ගුහාවෙන් පැනලා යම් පුතේ ඔය ගල් දොර වහන්න පුළුවන් විවර කරන්න පුළුවන් නුඹේ මෑණියන්ට පමණයි හත් අවුරුදු පුතා කියනවා නෑ මට පුළුවන් අන්න ගල් දොර පෙරලලා මේ හත් අවුරුදු පුතා තාත්තවත් අඬ ගහගෙන යන්න පටන් ගත්තා වනාන්තරේ සීමාවක් මේ දෙන්නම නැහැ දන්නේ වනන්තරේ අතර මං වෙලා දෙන්න ඇවිදින්නේ දෙවන් දිනේ යක්ෂණියත් ගල්ලෙනයට පැමිණින්නේ
ඉතින් පුතත් හිමියත් නොදැක මේ ලෙස විමසන්නේ දැන් පියතුමත් පුතත් වනාන්තරයේ අතරමං වුණා යක්ෂණියාව ගල් ගුහාවට ගල් දොර පෙරලලා කවුද එච්චර ශක්තිවන්තයා ඇනං අගුවනට පේනවා මේ දෙන්න අතරමං වෙලා අල්ලගෙන ආව ගල් ගුහාවට ඇවි ස්වාමියාගෙන් අහනවා කවුද මේ ගල් දොර පෙරළුවේ ඔහු කියන ඔබේ මේ හත් අවුරුදු පුතා යක්ෂණීට හරි සතුටක් දැනුණා මගේ පුතා අවුරුදු 7 මේ වගේ වීර ක්‍රියාවක් කළා නම් ඔහු තරුණියෙක් වෙනකොට මේ වගේ වනාන්තර 100ක් පාලනය කරන්න පුළුවන් නැවත ගල් දොර සවි කරලා පුතාට කියනවා පුතේ මීට පස්සේ ගල් දොර පෙරලන්න එපා මා තනි කරලා යන්න එපා අවශ්‍ය දෙයක් කියන්න මං ඔබට සපයා දෙන්නම් පාන්දරින් පහුවෙනිදත් යක්ෂණි මහ වනයේ ගියා එදත් ඉතින් ගල් දොර පෙරලලා පුතාත් සමග පියා යක්ෂණිගෙන් මිදෙන ලෙසින් මහ වනය වෙතට ගියා වනන්තරේ යනනියා පහුවෙනිදත් යක්ෂණි කැලෑවේ ගිය වෙලාවේ එදත් ගල් දොර පෙරලලා මේ දෙන්න යන්ට ගියා අතරමං වුණා එදත් යක්ෂණී ඇවිත් මේ දෙන්න අල්ලගත්තා අල්ලන් ස්වාමියට කියනවා මින්පසු ගල් දොර පෙරලලා මගේ පුතාවත් අඬ ගහගෙන ගියොත් මන් නුඹව මරාගෙන කනවා කිසිම සමාවක් නැහැ එදත් ගල් දොර සවි කළා තුන්වෙනි දවසේ යක්ෂණී පළල්ලන්ට ගිය වෙලාවේ පුතා කියනවා තාත්තේ අපි අදත් පැනලා යන් අනේ පුතේ මට නම් බැ අද ගිහින් ආවුනොත් මාව මරන් කනවා කිසිම සමාවක් නැහැ මෙහෙම කවදාවත් අපිට පැනලා යන්න ලැබෙන්නේ නුඹේ මෞතුමී අද ආවහම ඇයගෙන් අහන්න ඕන ඇයට අයිති සීමා හතර මොනවද කියලා පළවැල නෙළමින් යකිණිය ගල්ලෙන යට පැමිණෙනවා කලබල නැත පුතා සමග හිමිව දැකලා තුටු වෙනවා පළවැල ටික දෙකට බෙදා දෙදෙනට කන්නට දෙනවා බලමින් තම පුතුගේ මුහුණ පුතුව අරන් අලවනවා පළවැල්ලාගෙන යක්ෂණීනකොට පුතත් ස්වාමියත් එදා ගල්ලිනේ හිටියා ඇයට හරි සන්තෝෂයක් දැනුණා ගෙනාපු පළවැල දෙකට බෙදලා දුන්නා ඒ පළවැල අනුභව කළාට පසුව හත් අවුරුදු පුතාව අරන් සුරතල් කරන්නට වුණා අන්න හත් අවුරුදු පුතා පියතුමා දීපු අවවාදයේ හිත යට තබාගෙන යක්ෂ මාතාවගෙන් අහනවා මෙහෙම අම්මා මට ආදරයක් දැක්වුවාට පල නැත මට අම්මා නැති දවසක මම ඕන කැලේ දිවි ගෙවුමට අම්මෙන් ඔබට අයිති සීමා හතර කියා දෙන්නකෝ මට දෙම්මගුණෙන් යක්ෂණි පවසන්ට වුණා තම පුතුහට අම්මා ආදරේ වුණාට පලක් නෑ අම්මි මට අම්මා නැති දවසක මේ කැලේ ජීවත් වෙන්න ඕන මම එහෙමනම් ඔබට අයිති සීමා හතර මොනවද කියලා දැනගන්න ඕන දරුසෙනිහසින් බර වී සිටින අස්වමු නැති යක්ෂ මාතාව හත් අවුරුදු පුතාට සීමා හතර කියා දෙනවා නැගෙනහිරට තිස් ගවුවක් පුතේ ගමන් කරන කලට ගංගාවක් හමු වෙනවා ගලා බහින යමුණාවට ගඟෙන් මෙගොඩ ඕන කෙනෙක් මට පුළුවන් මරං කන්ට ගඟට බහින්නටවත් මට අවසර නෑ වටා ගන්ට බස් නහිරට තිස් ගවුවක් පුතේ ගමන් කරන අතර මහා පර්වතයක් තියෙනවා එය සීමාවකි කෙළවර උතුරට තිස් ගවුවක් පුතේ මගේ ගමන් කරන කලට විශාලනුග රුකක් තිබෙයි එය සීමාව කිමේ මට දකුණට තිස් ගවුවක් මගේ පුතේ ගමන් කරන අතර
විශාල කළු ගලක් තිබෙයි එය සීමාව කිමනහර උතේ නැගෙනහිර 30 ගව්වක් ගමන් කළ අවසාන වෙන තැන ගංගාවක් හමු වෙනවා යමුණාවට ගලා බහින දඟෙන් මෙගොඩ ඕන කෙනෙක් මට අල්ලම් මරන් කන්ට පුළුවන් දඟට බහින්නටවත් අවසරයක් නැ බස්නාහිර 30 ගව්වක් ගමන් කරනකොට මහා පර්වතයක් තිබෙනවා උතුරට 30 ගව්වක් ගමන් කරනකොට විශාල නුග වෘක්ෂයක් දකුණට 30 ගව්වක් ගමන් කරනකොට මහා විශාල කළු ගලක් ඔය සීමා හතර හත් අවුරුදු පුතා හිතේ තියාගත්තා පහුවෙනිදා උදෑසන අස්වමූණදී යක්ෂ මාතාව පළවැල්ලන්ට කැලේ ගියා එදා ගල් දොර පෙරළා මේ හත් අවුරුදු පුතා පියතුමාවත් අඬ ගහගෙන නැගෙනහිර බලා 30 ගව්වක් ගමන් කරලා අවසන් කළා අන්න යමුණාවට ගලා බහින ගඟ හමුණා පියත් පුතත් ගඟේ බැහැලා මෙදක් ගමන් කරනකොට අස්වමුණදි යක්ෂණී ගල්ලිනේට ආවා ගල් දොර පෙරළලා මෑ ගුවරට නැගී බැලුවා ප්‍රමාද වුණා වැඩි ස්වාමියත් පුතත් ගඟේ මෙදක් ගමන් කරලා අවසානයි යක්ෂ මාතාව ඉක්මන් කරලා ගං ඉවුරට පැමුණා ඒ පැමිණන කොටත් පියත් පුතත් ගඟෙන් එගොට්ට වුණා ගඟෙන් මෙගොඩු ඉන්න අස්වමුණදි යක්ෂ මාතාව වාව ගන්න බැරි දරු සෙනෙහසින් අඬ අඬ ඉල්ලීමක් කරනවා ආදර මගේ පුතෙන් එපා මාව දාලා යන්න යක්ෂණියක් උනත් මේ මම අම්මා කෙනෙක් මෙන්න අනේ පුතේ මට නම් බෑ දරු දුක ඉවසන්න සෙනෙවන්ත මගේ පුතේ හනික මේ ගොඩ වෙන්න යක්ෂණී අඬ අඬ කියනවා පුතේ මාව දාලා යන්න එපා මෙගොඩට වෙන්න පුතා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම් පුතේ මම යක්ෂණියක් වුණත් දරු සෙනෙහස දන්න මව් කෙනෙක් මම කොහොමද පුතේ ඉවසන්නේ මෙහෙම කියනකොට ගඟෙන් එගොඉන්න හත් අවුරුදු පුතා කියනවා අම්මේ වරදක් වුණා නම් සමාවින්ට ඔබ යක්ෂණියක් මමත් පියත් මිනිසයන් යක්ෂයන්ටයි මිනිසයන්ටයි එකට ජීවත් වෙන්න බෑ පියත් මමත් යනවා මිනිස් ජනපදයකට යන් යක්ෂ මාතා බැලුවා ඉල්ලීම් කළා පළක් වෙන්නේ නැහැ මේ දෙන්න මා තනි කර යනවා මිනිස් ජනපදයකට ගිහින් ජීවත් වෙන්න රැකියාවක් දන්නේ නැහැ මල් ළඟ තියෙනවා විසමුණි මහරගේ තුමාගෙන් ඉගෙනගත්ත මන්තරයක් ඒ මන්තරේ කියවනකොට අවුරුදු 12කට මෙහා පැත්තේ කරපු ඕන සොරකමක් කරත හැකි ඒ මන්තරේ පුතාට උගන්වන්නට ඕන පුතේ ගඟෙන් මෙගොඩ වෙන්න ඒ මන්තරේ උගන්වන්න හත් අවුරුදු පුතා කියනවා අම්මි ගඟෙන් ඔය පැත්තට ආවොත් නැවත අපි ඔබ අල්ලලා සිර කරනවා ඔබ මට ආදරේ නම් හයියෙන් අකුරෙන් අකුරේ මන්තරේ කියවන්න මං පාඩම් කරගන්නම් යක්ෂණී දරු සෙනෙහස වැඩි කම නිසා ගඟෙන් මෙගොඩ ඉඳන් මන්තරේ කියවන්න පටන් ගත්තා හත් අවුරුදු පුතාට දෙතුන් වතාවක් මේ මන්තරේ කියනකොට කටපාඩම් හිටියා අම්මේ මන්තරේ පාඩම් අපිට සමාවෙන්න අපි යන්ට යනවා පියත් පුතත් අඩියක් දෙකක් ඉදිරියට තබනකොට අස්සමූ නැති යක්ෂ මාතාවට දරු දුක වාව ගන්නට බැරි වුණා මෑ මැරි වැටෙනවා මෙහෙම අස්සමූ නැති යකිණිගේ දෙනේ තින් කඳුරැලි සැලුණා දරු දුක බෑ වාව ගන්නට ඇයගේ හදවත පැලුණා හදවත පැලෙමින් ගං ඉවුරේ යකිණිය මැරි වැටුණ හත් අවුරුදු පුතා වෙතට මව් මල බව එදිට දැනුණ හදවත පැලී යක්ෂ මාතාව මැරි වැටුණා හත් අවුරුදු පුතත් පියත් ගඟෙන් මෙගොඩ වෙලා ඇගේ දෙහේ ඔසෝල පසකින් තබලා කොලාතු වලින් වහලා නැවත ගඟෙන් එගොඩ වෙලා බරණැස් පුරවරයට ආවා මේ හත් අවුරුදු පුතත් පියත් ආවේ රාජමාලිගාවට හත් අවුරුදු පුතා කියනවා මහරගෙතුමනි මට රැකියාවක් දෙන්න බැලුව පුංචි ළමේ ඔබට දෙන්න රැකියාවක් මාලිගාවේ නැහැ මහරගෙතුමනි මං කුඩා වුවත් මං හොඳ මන්තරකාරී මල් ළඟ තියෙනවා මන්තර අවුරුදු 12කට මෙහා පැත්තේ කරපු ඕන සොරකමක්
සොරු සමග අල්ල දෙනවා. රජතුමා ඇහුවා කොහොමද මන්තර කියලා හොරු අල්ලන්නේ? මහරජතුමනි මං පාද මැනලා මන්තර කීමෙන් තමයි හොරු අල්ලන්නේ. එහෙමනම් ඔබේ නම මට කියන්නේ පදමානවක කියලා. රජතුමා බැලුව බරණැස් පුරවරේ මං කොල්ලකම් මිනී මරුම් ගෙවල් බිනින් මං පැහැරින් පැඩි. ඔබ දවසද වැටුප කීයක් බලාපොරොත්තු වෙනවද? මට දවසද මසුරුම් 100ක් ඕන. පියතුමාටයි මටයි නවතින් රාජමාලිගාවෙන් ස්ථානයක් ඕන. හොඳයි කවදාරි හොරකමක් අල්ල දෙන්න බැරි වුණ දවසට මගේ පියතුමාගේ හිසකසා මරා දාන්න. දැන් මෙන්න මේ හත් අවුරුදු පදමානක රාජසේවයට බඳව ගත්තා. මේ වහන් සිටිය මැති ඇමතිවරු සේවක සේවිකාව කටින් කට කියන්න පටන් ගත්තා. පාද මැනලා හොරු අල්ලන කුමාරයෙක් ඇවිත් ඉන්නවා පදමානවක කියලා. හොරුන්ටත් ඇහුණා. දැන් බරණැස් පුරවරේ සොරකම් නතර වුණා. දැන් රජතුමාගේ වැඩි සැලකිල්ල තියෙන පදමානව කුමාරයාට. රජතුමාට උවදම් දෙන ප්‍රෝහිත අමාත්‍යට පදමානව ගැන ඉරිෂාවක් ඇති වුණා. මොහුව මරන්ට ඕන. මරන්ට ඕනේ මම නොවේ රජතුමාට කියලා මරවන්ට ඕන. රෝහිත ඇමතිය දවසක් රජතුමා මුණ ගැහිලා ඉල්ලීමක් කළා. මොකටද පොඩි ළමයෙක් හට මසුරන් සියක් ගෙවන්නේ? මොකක්ද ඔව් අල්ල දුන්න හොරකම මේ මට කියන්නේ? මරමුද ඔහු කියලා ඉතින් රෝහිත ඇමතිය අහන්නේ? කොහොමද නෙවැරදි කෙනෙකුට රජ දඬුවම් ලබා දෙන්නේ? මහරජතුමනි ඇයි දවසට මසුරන් 100ක් ගෙවන්නේ? මොකක්ද අල්ල දීපු හොරකම? අපි ඔහුව මරමුද? රෝහිත කොහොමද වැරදි නැති කෙනෙක් මරන්නේ? එම නෙවෙයි මහරජතුමනි, අපි වරදක් හොයාගමු. අද රැත් අපි දෙන නගිමු රාජ භාණ්ඩාගාරීට. රම්මිනි මුතුමැණික් ආභරණ මසුරන් පෙට්ටි ගණන් මංගලපකුන්ට බාමු. හෙට කියමු පදමානවකට හොරු කවුද කියලා කියන්ට කියලා. හොරු නොකීවොත් හිසකසා මරා දාමු. කවදාවත් කියන්නේ මහරජතුමනි අපි දෙන්න හොරු කියලා. රජතුමත් ඔහුගේ වචෙන්ට එකඟ වුණා. එදා රාත්‍රී කාලේ රැහන් පොටවල් අරගෙන භාණ්ඩාගාරයට නැග රජතුමත් රෝහිත ඇමතියත් රම්මිනි මුතුමැණික් ආභරණ පෙට්ටි ගණන් මංගලපකුන්ට බෑවා. පහුවෙනිදා උදෑසන පදමානෝ කැඳවලා කියනවා, ඊ රාත්‍රී රාජ භාණ්ඩාගාරයේ හොරු බිඳලා හොරු අල්ල දෙන්න ඕන. නැත්තන් නුඹේ පියාගේ හිසකසා මරා දානවා. පදමානවක යක්ෂ මාතාව සීකල මන්තරේ කියුවා. පදමානවකට පේනවා ඔහුව නසන අදහසින් රෝහිත ඇමතියයි කීමට රජතුමත් එකතු වෙලා රාජ භාණ්ඩාගාරයේ වස්තුව මංගලපුකුන්ට බාලා. මම දැන් කිව්වොත් මේ දෙන්න හොරු කියලා මගේ හිසකසා මරා දානවා. මහරජතුමනි මං හොරු අල්ල දෙන්නම්. අනබෙර කරුවෙක් යවන්න. බරණැස් පුරවරයේම රාජ භාණ්ඩාගාරයේ හොරු බිඳලා පදමානවක හොරු අල්ල දෙනවා. රාජ භූමියට එක් රැස්සෙන්ට කියලා වහම යව් අනබෙර කරුවි. දැන් රටේ පිරිස ඒක රාශි වුණා රාජ භූමියට. රජතුමත් ප්‍රෝහිතත් පසක, හත් අවුරුදු පදමානවකත් පියත් පසක. රජතුමා කියන ඕන දැන් සේනාව ඇවිත් ඉන්නවා රටේ. නුඹ කියන්න ඕන හොරු කවුද කියලා. පදමානව කල්පනා කළා, මම එක සැරේට කිව්වොත් මේ දෙන්න හොරු කියලා රටවැසියෝ මාව මරා දායි. නිසා මම කියන්ට ඕන උදාහරණ කතාවක්. මහරජතුමනි මා දැන් මරා දැමීමටයි සූදානම් වන්නේ. ඒ නිසා මට කතාවක් කීමට අවසරද? බඹදත් මහරජතුමා කියනවා පදමානවක තමන්ට කැමති කතාවක් කියන්න අවසර තියෙනවා. එදා හත් අවුරුදු පදමානව කුමාරයා රජතුමාටත් රෝහිත අමාත්‍යාටත් පැමිණ සේනාවටත් ඇහෙන ලෙස මේ වගේ ලක්ෂණ කතාවක් ගෙනහැර දක්වනවා. එකමත් එක ගමක තරුණ අඹුසැමි යුවලක් උන්නේ, ලීනවයා ගීත ගයා දෙදෙනා ජීවත් වෙන්නේ. යක් ගානේ කඩයක් ගානේ තම වීණාව වයයි, ලස්සන ගීතයක් කියා තරුණයා හොඳ මුදල් සොයයි.
ඉඳත් වීණව වයන්න ඇත්තට තරමක් දන්නේ ඒ උනාට ගී ගයන්න තරුණ බිරිඳ නැහැ දන්නේ එකමත් එක ගමක ජීවත් වුණා තරුණ අමු සැමියුවල මේ තරුණයාගේ රැකියාව තමයි ගයක් ගයක් කඩයක් ගානි වීණාව වයලා ගීතයක් කියලා ඒ ලැබෙන මුදලින් ජීවත් වීම තරුණ බිරින්දටත් පුළුවන් වීණාව වයන්න නමුත් ගීත කියන්න දන්නේ එක් දවසක් කඩ මණ්ඩියක මේ දෙදෙනා වීණාව වයමින් ගීත ගායනා කර කර යනවා ලොකු මුදලක් හොයාගත්තා අන්නේ තරුණයාගේ ඉන්නව හිතවත් මිත්‍රයෙක් ඒ ගමී තරුණ බිරින්දට කිව්වා සොඳුර මගේ යහළුවෙක් ඉන්නවා මේ ළඟපාත ගමක අපි යමු අද යහළුවාගේ නිවසට තරුණ බිරින්දත් කැමති වුණා ඇඳුම් ආයිත්තම් ගමම් මල්ල ඇගේ අතට දුන්නා වීණාවත් ඇගේ අතට දුන්න මේ තරුණ පුරුෂයා බිරින්දත් එක්ක ගමන ආරම්භ කළා ටිකක් දුර යනකොට ගඟක් හමු වුණා ගඟෙන් එගොඩ වෙන්න තියෙනේ දණ්ඩක් දැන් තරුණ බිරිඳ වීණාවයි ගමම් මල්ලයි අතැතිව ඒ දණ්ඩ ඉදිරියෙන් ගමන් කරනවා තරුණ පුරුෂයා ඈ පසුපස ඒ දණ්ඩේ යනවා තරුණ බිරිඳ ඉක්මන් කර ඒ දණ්ඩෙන් එගොඩ උනි තරුණ හිමිට යා ගන්නට බැරි උනි ගඟට නිවැටුනි ඊනන්නට දන්නෙත් නෑ වතුර ගිලි මැරෙන්ට යයි එගොඩ වෙච්ච තරුණ බිරිඳ ආදර හිමියට පවසයි දැන් තරුණ බිරිඳ ඒ දණ්ඩෙන් එගොඩ වුණා අනේ මේ තරුණ පුරුෂයා පයල ඉස්සලා ඒ දණ්ඩෙන් ගඟට වැටුණා ඊනන්න දන්නෙත් නෑ වතුර ගිල්ල මැරෙන්ට යනවා එගොඩ වෙච්ච බිරිඳ කල්පනා කළේ නෑ ස්වාමියා බේරගන්න අර දියේ ගිලි මැරෙන්ට යන ස්වාමියාගෙන් ඈ මේ වගේ ඉල්ලීමක් කරන්නට වුණා දියේ ගිලිලා ආදර හිමි මැරුණට මට නැහැනේ කමක් මැරෙන්න කලියෙන් ඔබගෙන් ගන්න තිබෙයි මෙමට යමක් පුළුවන් වීණාවත් හොඳ හැටි තාලෙට වයන්න මැරෙන්න කලියෙන් හිමියනි ගීතයක් කියා දෙන්න මෑ කියන ඔයා දියගිල්ල මැරුණට කමක් නෑ මට වීණාව වයන්ට පුළුවන් නමුත් මම සින්දු දන්නේ නෑ ඔයා මැරෙන්න කලින් මට සින්දුවක් උගන්වනවද බලන්න මහරජතුමනි අර දියගිලි මැරෙන්ට යන මිනිහව බේරගන්න බැලුවේ නෑ දියගිලි මැරෙන්ට යන මිනිහගෙන් ඒ ගැහැණිය කියනවා ඔයා මට සින්දුවක් උගන්වන්නලු ජීවත් වෙන්න. ඒ වගේ තමයි මහරජතුමනි. ඔබත් රෝහිත ඇමතුමත් මගෙන් අහනවා හොරු කවුද කියලා. ඔබතුමා දන්නේ නැද්ද හොරු කවුද කියලා? රජතුමා කියනවා පදමානවක උදාහරණ කතා වලින් පළක් නැහැ. මට කියන්න ඕන හොරු කවුද කියලා. මේ වගේ උදාහරණ ලක්ෂණ කතා හතක් රටේ සේනාවටත් මහරජතුමාටත් ප්‍රෝහිතයටත් හදමාන කුමාරයා කියා දුන්නා අනුන් නසන්ට හැදුවොත් තමන් නැසෙන බව රජතුමාත් ප්‍රෝහිතයත් පිළිගත්තේ නැහැ දැන් රටේ සේනාව කතා අහලා බොහොම පැහැදීමට ලක් වෙලා ඉන්නේ පදමානක වෙත අවසාන වශයෙන් පදමාන කුමාරයා සේනාවට කියනවා මෙහෙම රටවැසියනි කිව්වට එපා මෙම විට කෝපයක් ගන්න රෝහිත ඇමතියගේ බසට මහරජ රැවටුණා මෙන්න මාව මරණ අදහසින් බාණ්ඩගාරයට පැන්න රම්මිනි මුතු පෙට්ටි ගනම් පොකුණ වෙතට බාලා තිබෙන රටවැසියනි කිව්වට කෝප වෙන්ටිපා මේ පුරෝහිත අමාත්‍යයි කී මහපු රජතුමා මාව මරණ අදහසින් ඊ රාත්‍රී කාලේ රාජ භාණ්ඩාගාරයට පැනලා රම්මිනි මුතු මැණික් මසුරන් අබරණ පෙට්ටි ගණන් රැහැම් පොටවල් වලින් බැඳලා ජනෙල් කවුළු වලින් මංගල පොකුන්ට බාලා මේ ඇහුණ ගමන් රටවැසියා මංගල පොකුන්ට දුවන්න පටන් ගත්තා
දැක්කරම්මිනි මුතුමැණික් ආභරණ පෙට්ටි ගණන් රටවැසියන්ට තද කෝපයක් ඇති වුණා. මේ දුෂ්ට නපුරු ප්‍රෝහිතයත් බඹදත් රජතුමත් අරතරන් ඥානවන්ත බුද්ධිමත් ගුණවත් පදමාන කුමාරයා මරන්ට තැත් කළා. මේ දෙන්නව ඉතුරු කරන්න රකයි. ගල් මුල් අරගෙන ඇවිදින් ප්‍රෝහිතයට තලා පෙලා මහනිරිඳුන්ටත් ගහලා දෙන්නව දැම්මනේ මරලා. පදමානවකට බරණැස් පුරවර රජකම පවරන එතැම් පටන් දස ධර්මෙන් වැසියව රැක්කා පණමෙන. රටවැසියන් ගල්මුල් පොළු මුගුරු අරන් ඇවිත් රජතුමාටත් ප්‍රෝහිතයටත් ගහලා මරා දැම්මා. හත් අවුරුදු පදමානවකට රටේ රජකම බාර දුන්නා. මරණයට පත්වන ප්‍රෝහිතත් මහරජතුමත් එතනින් චුත වී ගොස් අටමහාරකාදියට වැටුණා. හත් අවුරුදු පදමානවක රජතුමා පියතුමා සමග දැහැමෙන් සෙමින් රටවැසියාව පාලනය කරමින් වරින් වර ආයුෂ කෙලවර වී චුතව ගොස් දිව්‍ය ලෝකයේ උපත ලැබුවා. පින්නතුනි, මේ ජාතක කතාව පදමානවක ජාතකයි. අනුන් නසන්ට හැදීමෙන් තමන් නැසෙන හැටි, අනුන්ට වලවල් කැපීමෙන් තමන් ඒ වලේ වැටින හැටි, ඒ වගේම තමන්ට ස්වාමියාට රහසින් අනියම් පෙමක බැඳිලා නිවැරදි වෙන්න ස්වාමියා ඉදිරියේ බොරුවට දිවුරපු පාපින් අස්වමූණ ඇති යක්ෂණියක් වී උපත ලබපු හැටි පදමානවක ජාතක කතාව එතකින් නිමාවට පත්වෙන අතර ඇසූ ඔබටත් කිව් මටත් මට විරුදු බණ පුරුදු කළ අමරදාස මගේ පියතුමාටත් මේ පින් හේතු වාසනාවෙන් මෛත්‍රී බුදුන් වහන්සේ දිනතර දැක් ගන්නට ලැබීමෙන් උන්වහන්සේ දේශනා කරන සුනිමල සුමිහිරි ඉමිහිරි මధుර මනෝහර සී සද්ධර්මී ශ්‍රවණය කර ගන්නට ලැබීමෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ පසේබුදු මහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ පරම සුන්දර වූ අතිරමණීය වූ අමා මහ නිවන් සම්පත් හේතු වාසනා වේවා කියා බැතිසිතින් ප්‍රාර්ථනා කරමු.